100% merchant commission එකට ලංකපේ කාඩ් ඇක්සෙප්ට් කරන්න. අදම මෙම බැංකුවක් අමතන්න. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ ඔබ කියන ලද පොරොන්දු වුණු වචන එකම රටේ ජනතාව බලාපොරොත්තු වන දේ මේ දක්වා ඉටු වෙලා නැහැ. ගත වුණු දින හතර තුල ජනාධිපතිවරයා ප්‍රායෝගිකව පෙන්නල නැහැ. සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා පියවර තබන බවට. ඒ වගේමයි 19 වෙනි විවස්ථා සංශෝධනයේ යලි බලගැන්වීමේ පරමාර්ථයත් ඉටුවන බවට කිසිදු සලකුණක් නැහැ. ජන අරගල උද්ඝෝෂණ නවත්තන්න පුළුවන් වෙන්නේ ආයුධ සන්නද්ධ යුද හමුදා නිලධාරීන්ගෙන් හෝ පොලිසිය මගින් නෙවෙයි. එම හිතරම නම් ඒක මුලාවක්. ජන අරගල සහ ජන උද්ඝෝෂණ නැවැත්විය හැක්කේ දේශපාලන ප්‍රතිපත්ති මගින්. ඇතැම් විට ඒ වායේ අවසානය දුක්ඛදායක ලේවැගිරීම් විය හැකි. එනිසා අපි කියනවා ඔබ කතා කළ වචනවල පිහිටා සිටින්න සර්වපාක්ෂික පාලනයක් සඳහා මඟ සකස් කරන්න 19 වෙනි විවස්ථා සංශෝධනය බලාත්මක කරන්න ඒ මගින් විතරමයි ජන අරගල නවත්තන්න පුළුවන් වෙන්නේ. එසේ නොවුනොත් ලෝකයට හිඟමන් යදිමින් දිගින් දිගටම ඉන්න සිදුවේ. කවර කලෙකවත් මේ රටේ දේශපාලන ස්ථාවරභාවය නිර්මාණය කරන තාක්කල් ලෝකේ කිසිම රටකින් අපට උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ කියන බව අපි සාක්ෂාත් කරගත් සත්‍යය. උන්වහන්සේ මේ බව කියා සිටියේ බෙලියත්ත ශ්‍රී විජය බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කිරීමේ පින්කමට එක්වෙමින්.